එහෙම නැත්තම් ඉතින් මම කියලා තියෙනවා මම නිදහස් මේක ආයෙ මම ඒගොල්ලන්ට බාර දෙන්නම් ඒක කැටලුවක් නෑ පිංගුතුනි ඒක මේ මොනවාද මට එහෙම බාර දෙන්නත් පුළුවන් වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් ගොඩාක් ඉන්නවා ස්වාමීන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් එහෙම ටිකක් බලාගෙන ඒව කරගෙන යන්න ඉඩ තියෙනවා මම වෙන තැන හැබැයි මට මේ දැන් වඩින වෙලාව එළියට මම වඩිනවා තව ආයෙ ඉඳීද දන්නේ නෑ මේ පොළවේ මේ කාලේ මට දැන් ඒකට මම බලන්නේ කවුරුත් මෙහෙම ටක් ගාලා ඒ වැඩේ කර කර යන්න වෙනවා මම මෙහෙම කවදාවත් කතා කරලා නෑ පිංගුතුනි අවුරුදු 45ක් වෙනවා මම මෙහෙම කතා කරලා නෑ තවදාකවත් මේ මාත්‍රු කවදද කීදිරිය දැන් ආවා ඔන්න ආගමෙන් දැන් ආවා කියන්නේ ගොඩාක් පරක්කු වෙලා වගේ මටත් පේන්නේ හැබැයි ආවන් පස්සේ අනිවාර්යයෙන් මේ දින සීමාව හොමම කරගෙන යන්න වෙනවා ඒ කියන්නේ හැම දෙයක්ම මේ අවුරුද්දේදී යම් පටන් ගැනීමක් හැමතැනම බාර ගන්න තියෙනවා දැන් කොහෙද ඕස්ට්‍රේලියාවල කවුරුත් හිතුවේ නෑ හිතන්න බැරි තැන් හැම රටකටම බාර ගන්න තියෙනවා මේ වෙලාවේ මම අදිෂ්ඨානය කරගෙන යනවා මේ අවුරුද්දේ හැබැයි ඉතින් මේ ඕස්ට්‍රේලියා ගමන පස්සෙත් හිමාලයේ වඩින්න බලාපොරොත්තුවක් තියෙනවා ඒවා ඒ විදියටම කරගෙන යන්න බලාපොරොත්තුවක් තියෙනවා මොකද මම තාම මගේ අරමුණ පරිපූර්ණයෙන් ඉෂ්ට කරලා නැහැ ඒක යන්න ඕනේ ඉතින් ඒක අර මණ්ඩලයක් වුණ සංවිධානය කරන්නේ ඒගොල්ලන්ට අර මගේ නිදහස මේවා ගැන හොයන්න නැතුව මට අර ඉදිරි අර මහත්යෙක් ලස්සනට කියලා තියෙනවා මගේ ඉදිරි අර ඉස්සර වගේම තපස් රැකපු ඒවා ටික කරගෙන යන ගමන් මිනිස්සුන්ට කරන වැඩේට සංවිධානයක් කරන්න ඒගොල්ලන් මගේ කිසිම ඔළුවේ කල්පනාවක් කරන්න නැතුව ඔය ආවා වැඩේ කරා එහෙම යන එකකට තමයි ඒ අයව සංවක්ස් කරවන්නේ ඉතින් ඒක අවශ්‍ය වෙනවා ඒකනේ කැප්පියකාර මණ්ඩල මේ ස්ථාන උනත් පින්වතුනි මම කවදාකවත් මේ ආරණ්‍යයක් බාර අරගෙන ඉන්න කෙනෙක් වෙන්නේ නැහැ එහෙම වෙනවා නම් ස්වාමිවංශගේ බණ ඇහුවා නම් ඉත ඉස්සල ඉඳන් ඒ කියන්නේ ස්වාමිවංශෙත් මාරයට අහු වුණා කියලා හිතාගන්න. කවදාකවත් දරහත් වෙච්ච මාර්ගපල්ල බුද්ධත්වය මං හිතන්නේ එදා ඔහොම තනින් තර සංචාරය කරා පිරිකර යහ ඒ ඔක්කොම ලැබෙන තැන්වලදී එදා විතරයි අන්තිම දවස් ඊළඟ දවසේ දාලා ගියා පින්වතුනි. එහෙම අඩු ගානේ බාහිර ලක්ෂණ හරි උන්වහන්සේලගේ තිබ්බා. මේවා කවදාකවත් මේ අමුතු ක්‍රමයක් ආවේ අපිට ස්ථානයකට සමාකට මට මහත්තුරු කියනවා ස්වාමීමාතර මෙතන මේ ටිකක් වෙහෙස වගේ තේරෙනවා ඉතින් තව පස්සයාල ඒ පූජ කරපු තැනේ කියලා රෙස්ට් එකක් එහෙම ගන්න පුළුවන් කියලා මං කව මාත්‍යෝ මම මේ ඉන්න විදිය රෙස්ට් එකෙන් තමයි ඉන්නේ කියලා ඒ කියන්නේ කවදාත් උමු එහෙම තැන් ඒ අර අර තාමණි අද ආරණ්‍ය වලටත් පුරුදු වෙච්ච ක්‍රමයක් පින්වතුනි ඒ කියන්නේ උන්වහන්සේලත් මම මේවා කියන්න හොඳද මන් දන්නේ කොහොම හරි සීමා වෙලා තියෙන කාම ලෝකේ. එතකොට ඒක තමන් අතහැරලා නැහැ. එතකොට තමන් නැහැ කියලාත් නැහැ. ඒ කියන්නේ දැන් එහෙම ඒක අර ඒ කියන්නේ තමන්ගේ නිකායට හරි තමන්ගේ සම්බන්ධ මේකට විතරයි යන්න පුරුදු වෙලා තියෙන්නේ. මෙහෙම තම ශ්‍රද්ධාවෙන් බැහැලා පාරේදී තව මොකද්ද හම්බ වෙන්නේ? පැල්පතක්ද? ඒක වෙනම පුහුණුවක් කරන්න වෙනවා. ඒක ශ්‍රද්ධාව එතකොට සෝභා ධර්මයේ උදව් වෙන හැටි, දෙවිදේතන් මාසල උදව් වෙන හැටි. ඒක අත්දකින්න ප්‍රතිපත්තියට තැන දීලා කොහොමද යනකොට ඉතින් Tamanට මේක ජීවි ජීවිතෙත් කරන්න පුළුවන්. මහත්ය කිව්වා කියලාවත් නෝන කියලා කිව්වා වුණත් ප්‍රතිපත්තියෙන් එහා Taman දැඩිව ඉන්නකොට ඉන්න එලා එන ප්‍රතිඵල Taman අත්දකින්නකොට පින්වතුනි Tamanට පුරුදු වෙනවා පොඩ පොඩ හෘද සාක්ෂිය කැඩෙන්නේ නැති විදියට ජීවිතේ පොඩ පොඩ ගෙනියන්න. උය අර අනිත් දේවල් අත්දකින්න ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන ධර්ම කරුණ තමන්ට ප්‍රායෝගිකව අත්දකින්න මේවා හේතුවක් වෙන්න පුළුවන්.